මම කැමති මේ මේ ඔබ සාරංග පිළිබඳව වෙනම අදහසක් මේ චිත්‍රපට වෙනුවෙන් පළ කරලා තිබ්බා. සාරව අපි දැන් දකින්න වෙන වෙන විදිහවලට සාරා ආව කාලේ දැක්කට වඩා different different අපි දැන් දකිනවා. මේක ඇතුලේ මට සාරව මාර කියන්නේ සාර හරි neat. කියන්නේ ඒක අතර සාරගේ experience එක දැන් සාරා දවසින් දවස develop වෙනවා සහ study එකක ඉන්නේ. ඒ කියන්නේ ඒ ආමි ඔෆිසර් කෙනෙක්ගේ තියෙන සීනියර් ඔෆිසර් කෙනෙක්ගේ තියෙන ඩිසිප්ලින් එක කැරක්ටර් එක ඇතුලේ පේනවා. ඒක ලේසි නෑ. ඒක ඒක ඇක්ටර් කෙනෙක් ස්ටඩි කරන්න ඕන එකක් කියලා. ඉතින් ඒක සහ සාරට ඒ පෙනුම සහ ඒ ලොකු දර්ශන ප්‍රමාණයක් නැති වුණාට ඒක ඇතුලේ තියෙන ඩිසිප්ලින් එක තමයි මම සාරට පර්සනලිත් මම කිව්වා එම්බයි ඒ ටාන්ස් එක හරියටම හරියුම අරන් තියනවා කියන එක. සහ ඇත්තටම මේ රෝල් එක තව ටිකක් යන්න තිබ්බනම් මරු කියලා හිතුණා. මම හිතන්නේ සාරා දැන් සෑහෙන ලෙවල් එකක් රීච් කරලා තියෙන්නේ. තව ඉස්සරහට හොඳ හොඳ පර්ෆෝමන්සස් ලැබෙනවා. ඒක දකින්න ලැබෙයි. දකින්න ලැබෙයි. ඔව්. මේ සාරංගට එක වාසනාවක් තමයි ඔබගේ මැදිවිය සහ වියපත් වුණාන් පස්සේ තියෙන පෙනුම දැන් නරඹන්න ලැබෙන එක මේ චිත්‍රපටේ. මත් මේ කියන්නේ හිතාගෙන හිටපු එකක් තමයි අර මට තිබ්බ ස්ක්‍රීන් ටයිම් එක හරිම අඩුයි. කියන්නේ සාපේක්ෂව හරි පොඩි කාලයක තමයි මගේ චරිතය දිවෙන්නේ. හැබැයි දර්ශන හතර පහද තියෙන්නේ ඒවා ඒ ටික මට අර කිව්වත් වගේ අවදි දෙකක ජීවිතයේ තරුණ සහ වයෝවෘද්ධ අවදි දෙකේ ප්ලේ කරගන්න සහ මේ වෙනස් වෙනස් මේ තැන්වල ප්ලේ කරගන්න ලැබිච්ච එක හොඳ අවස්ථාවක් කියලා මට හිතෙනවා. ඒත් එක්කම ජලත් මනෝරත්නයන් එක්ක සහ ජයනි සේනානායක, එතකොට සේමිනි ඉද්දමල්ගොඩ, මේ ප්‍රියංක රත්නායක, එතකොට රුවි, ඉතින් අපි කට්ටියත් එක්කම මට මේ හැමෝත් එක්කම ඒ කෙටි දර්ශන කීපය මේ රංගපාන්න ලැබිච්ච එක හොඳ අවස්ථාවක්. ඒත් එක්කම මේ මනෝ අයියා ගැන ආදරෙන් මතක් කරපු වෙලාවේ අර අපේ චිත්‍රපටයේ රූගත කරන අතරතුර තමයි අසනීප වුණේ. ඉතින් එතුමා කොච්චර කැපවීමක් කැපකිරීමක් කළාද කියනවා නම් නැවත ඒ අසනීප තත්ත්වෙන් පස්සේ ඇවිල්ලත් අපට එක දර්ශනයක් එතුමා එක රූගත කරන්න ලැබුණා. මං හිතන්නේ අවසානයට රූගත කරපු දර්ශනය අපි දෙන්නට රූගත කරන්න ලැබුණා එතුමා එක්ක. සහ තේජ අයියත් බොහොම පැහැදිලි තැනක හිටියා එතුමා නැතුව මේ චිත්‍රපටය වැඩ නිම කරන්නේ නැහැ කියන එක. ඉතින් ඒකටත් තේජ අයට ගෞරවය අපි ලබා දිය යුතුමයි. සහ මේ වෙළඳ දැන්වීම් කරණයත් එක්ක ආවම මං හැමදාම ආසයි අපේ සිනමාවත් ඒ වෙළඳ දැන්වීම් කරණයේ තියෙන ඒ නීට්නස් එක විශේෂයෙන්ම ප්‍රොඩක්ෂන් එකේ තියෙන ප්‍රොෆෙෂනල් කම අපේ සිනමාවට එනවට මම හුඟක් කැමතියි. තිරෙන් පිටුපස වුණත් තියෙන ප්‍රොෆෙෂනලිසම් එක හැදෙනවා ඒකෙන්. ඉතින් ආටිස්ට්ලා විදිහට අපට සලකපු විදිහේ ඒ තැන ඉඳලා ඒ ප්‍රොඩක්ෂන් එකේ තිබ්බ නීට්නස් එක ඇත්තටම මේ අවුට්පුට් එකේ තියෙනවා. ඉතින් මං හිතනවා අපේ ප්‍රේක්ෂකයන්ට ඉතා වෙනස්ම නැවුම අත්දැකීමක් වෙයි කියලා. සියලුම සිනමා හල්වල